සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත් මුලින්ම ඔබට කියන අයිටින් ප්‍රවෘත්ති සමගින් මම නිමේෂ චමත් සංකල්ප. මම මදුනිකා කරපුටුගල අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. උතුරු නැගෙනහිර ඉඩම් ගැන ජනපති කියූතේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඒ ජනතාවට හිමි ඉඩම් අනිවාර්යෙන් ඒ ජනතාවට දෙන්න ඕන. ඒ ගැන කිසිම තර්කයක් නැහැ. නෝවේ රාජ්‍යයෙන් රොබෝ තාක්ෂණය. සතුසේ මුල්්‍ය වංචාවට ජොන්ස්ටන් යළි විමාන්. ක්ලීන් ඇන් ග්‍රීන් සිටි පළමු සංග්‍රාමය කටුනායකින් ඇරබේ. ඉන්දියාවේ රුපියලත් වාර්තාගත ලෙස පහලට. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරියා ඇය නමයක් රහස් පොලිසියේ. උතුරු නැගෙනහිර ජනතාවට නීත්‍යානුකූලව හිමි ඉඩම් දෙසැම්බර් මස 31 වන දිනට පෙර නිදහස් කර අවසන් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ අංශ වෙත දැනුම් දී තිබෙනවා. උතුරු හා නැගෙනහිර පළාත් සංවර්ධනය පිළිබඳ පත් කළ ජනාධිපති කාර්යසාධක බලකාය තුන්වන වරටත් රැස් වූ අවස්ථාවේදී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දී ඇත්තේ. රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා. විධිමත් කාලරාමුවක් සකස් කර ගනිමින් ඉඩම් නිරාකරණය කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ලෙසයි ජනාධිපතිතුමා දැනුම් දුන්නේ. වැඩපිළිවෙලේ ප්‍රගතිය ලබන මස පැවැත්වෙන ජනාධිපති කාර්යසාධන බලකාය රැස්වීමට ඉදිරිපත් කරන ලෙසද දැනුම් දුන්නා. උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල සන්නද්ධ බලකාය යටතේ ඇති පාසල් ඉඩම් හා ගොඩනැගිලි නිදහස් කිරීම පිළිබඳවද මෙදී විශේෂ අවධානයක් යොමු වුණා. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ජනතාව මුහුණ දී සිටින උග්‍ර ජල හිඟය සඳහාගෙන ඇති විසඳුම් පිළිබඳව ජනාධිපතිතුමා මෙහිදී කරුණු විමසා සිටියා. අක්කරේපත්තු ප්‍රදේශයේ ජල සම්පත් ප්‍රමාණවත් පරිදි තිබුණද කඩිනමින් බෙදා හැරීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි මෙහිදී අවධාරණය කෙරුණේ. කිරිනොච්චි ප්‍රදේශයේ නියඟයෙන් බලපෑමට ලක් ඇති ජනතාවට සහන සැලසීම සඳහාගෙන යන වැඩපිළිවෙලද ජනාධිපතිතුමාගේ අවධානයට යොමු වුණා. උතුරු හා නැගෙනහිර පළාත්වල ප්‍රචණ්ඩත්වය සහ මද්‍රව්‍ය භාවිතය වැළැක්වීමට ගෙන ඇති වැඩපිළිවෙලේ ප්‍රගතියද සාකච්ඡාවට ලක් වුණා. උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඒ ජනතාවට හිමි ඉඩම් අනිවාර්යෙන් ඒ ජනතාවට දෙන්න ඕන. ඒ ගැන කිසිම තර්කයක් නැහැ. ඉඩම් හිමි ජනතාව තමන්ගේ අයිතිය පෙන්නුම් කරනවා නම් අපි මෙතනදී බලන්න ඕනේ මේ ඉඩම් බාර දීම සඳහා වැඩි වරක් ඒ ජනතාවගේ පැත්තට දෙන්න ඕනේ, මේක විසඳන්න ඕනේ කියන එක. ඒක නිසා මේක අපි තව තවත් ප්‍රමාද කරන්න හොඳ නැහැ. යුද්ධයට පෙර ඒ ඉඩම්වල අයිතිකරුවන් තමන්ගේ කඩදාසි ඉදිරිපත් කරනවා නම් ඉඩම්වල කිසිදු සීමාවක් නොතකා ඒ අයට ඒ තිබුණු ඉඩම් එහෙමම දෙන්න කියලා මම උපදෙස් දුන්නා දැන් සති දෙකකට කලින්. ඒ නිසා ඒ විදිහට ඒ වැඩේ කෙරෙන්න ඕනේ. ටාල චේන්ට ආසන්නයේ තියෙන නොරොච්චෝලේ ගෙවල් 500ක සුනාමි ගෙවල් 500ක විසඳුම. ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ ඉතාමත් ප්‍රායෝගික වශයෙන් විසඳුමක් අවශ්‍යයි. දැන් ඒ සුනාමි ගෙවල් 500 ගැනත් මම හිතන්නේ මීට කලින් තීන්දුව ගත්ත අවස්ථා ගණනාවක. සල්ලි දෙන්න කියලා. සල්ලි නැත්නම් මම දෙන්නම්. නෑ නෑ සල්ලි ඕන නෑ එහෙන් කරන්නම් කියලා ඔක්කොම බාරගත්තා. දැන් අපි සාකච්ඡා කරපු කරුණවලදී මේ මඩු ප්‍රදේශය පූජා නගර ප්‍රදේශයක් විදිහට ඒ කටයුතු වැඩ කෙරීගෙන යනවා. මාට ස්තුති කරන්න ඕන සර් කියලා සත්‍යයක් අතුලට ඔබතුමා ගැසට් කරලා දැන් වැඩ ඔක්කොම කරලා තියෙන එකට අපේ ජනතාව වෙනුවෙන් අපි අවංගේ ස්තුතිය පුද කරනවා. ඒකට අපි දැන් නැවත ලබන මාසෙ රැස් වෙනවා. ලබන මාසෙ රැස් වෙන විට මේ ඉදිරි මාසෙ තුල අනුකාරතුමාලත් එක්ක රැස්වීම පවත්වලා ඒ කරපු කටයුතු වල ප්‍රගති වාර්තාවක් ඊළඟ රැස්වීමට ඉදිරිපත් කරන්න. විපක්ෂ නායක ආර් සම්බන්ධෙන් මහතා ඇතුළු දේශපාලන නියෝජිතයන් මෙන්ම අනුකාරවරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස් ප්‍රතිවරයා ඇතුළු ආරක්ෂකංශ ප්‍රධානින්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර චිත්‍රපට කර්මාන්තය සහ කලාකරුවන් රැකගැනීම සඳහා අවශ්‍ය තීරණ ගැනීමට රජයේ කිසිලෙසකට පසුබට නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. චිත්‍රපට කර්මාන්තයේ මුහුණ පා ඇති ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීමේ විශේෂ හමුවකට ජනාධිපති නිවසේදී ඊයේ එක්විමනුයි ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ. ක්ෂේත්‍රයේ සියලු දෙනාගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් සිනමා කර්මාන්තයේ උන්නතිය උදෙසා ගත යුතු පියවර නොපමාව ගන්නා බව ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියා. චිත්‍රපට බෙදා හැරීමේ ක්‍රමවේද පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු වුණා. ගුණාත්මක චිත්‍රපට නිෂ්පාදනය කිරීමේදී හා ප්‍රදර්ශනය කිරීමේදී රාජ්‍ය සහාය අත්‍යවශ්‍ය බවයි මෙහිදී අවධාරණය කෙරුණේ. දේශීය සිනමාවේ උන්නතියට නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපතිතුමා පත් කළ කමිටු වාර්තාවේ ඇතුළත් කරුණු පිළිබඳවද සාකච්ඡාවට ලක් වුණා. ඉදිරි පරපුර පෙනුමෙන් චිත්‍රපට සංරක්ෂණය නොවීමේ ගැටලුවද සාකච්ඡාවට ලක් වූ කරුණක්. අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ජනාධිපති ලේකම් උදය ආර් සෙනවිරත්න මෙන්ම ධර්මසිරි බණ්ඩාරනායක, සොමරත්න දිසානායක, රවින්ද රන්දනී ඇතුළු සිනමාවේදීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. නොවේ රාජ්‍යයේ සහයෝගීතාව මත රොබෝ තාක්ෂණික ගබඩාවක් ලබන දෙසැම්බර් මාසයේදී පිහිටුවීමට කටයුතු කෙරෙනවා. මේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නොවේ සංචාරයේ ප්‍රතිඵලයක්.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නෝර්වේ රාජ්‍යයේ තුන්දින නිල සංචාරය ආරම්භමින් ඊයේ පස්වරුවේ ඔස්ලෝ නගරයට පැමිණියා. ඔස්ලෝ නුවර XXL ගබඩා සංකීර්ණයේ රොබෝ තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන ගබඩා කටයුතු අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. එලිමන්ට් ලොජික්ස් හා ටික්‍රී තාක්ෂණ සමාගම්වල මෙහෙවීමෙන් මෙම රොබෝ තාක්ෂණික කාර්යයන් සැලසුම් කර ක්‍රියාත්මක කරනවා. මේ ඔස්සේ ඊතා කඩනමින් හා කාර්යක්ෂම ලෙසින් ගබඩා ගත කිරීමට හැකි වනවා. ඒවා යළි ඇසුරුම් කර නැවගත කිරීමටද මෙමගින් හැකි. ඇඟලුම් වෙනත් නිෂ්පාදන මෙන්ම මත්ස්‍යයන් එළවලු පළතුරුද මේ ආකාරයෙන් ගබඩා කිරීමට සහ ඇසුරුම් කිරීමට හැකියාව ඇති බව මෙහිදී හෙළිවුණා. අදාළ සමාගම් සමග එක්ව මෙවැනි ගබඩා පිහිටුවීම සම්බන්ධයෙන් දැනටමත් මූලික සැලසුම් සකස් කර ඇති බව අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා මහතා මෙහිදී ප්‍රකාශ කළා. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන කාවින්ද ජයවර්ධන, හේෂා විතනග යන මහතුරුන් ඇතුළු ශ්‍රී ලංකා නියෝජිතයන්ද මෙම නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියා. ශ්‍රී ලංකාව සහ නෝර්වේ අතර ව්‍යාපාරවල නියැලී සිටින ව්‍යාපාරිකයන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඔස්ලෝ නුවර මෙෂ් ශාලාවේදී පැවැත්තුණා. දෙරටේ ව්‍යාපාර කටයුතු තවදුරටත් පුරුල්ව සහ විධිමත්ව පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා. දෙරට අතර ව්‍යාපාර කටයුතුවලදී පැන නැගී ඇති ගැටලු පිළිබඳවද අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට ලක් වුණා. ඒ සම්බන්ධයෙන් ගත හැකි කඩිනම් විසඳුම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කළා. කසලවලින් තොර පිරිසිදු රටක් ගොඩනැගීමේ වැඩපිළිවෙල යටතේ ක්ලීන් ඇන්ඩ් ග්‍රීන් සිටි පළමු සංග්‍රාමය කටුනායක ඇවිරිවත්ත ප්‍රදේශයේදී අද ක්‍රියාත්මක කෙරුණා. ITN මාධ්‍ය ජාලය, පහන්මෙට ජාතික ව්‍යාපාරය සහ පොලිස් පරිසරකගේ ප්‍රධානත්වයෙනුයි මෙය ක්‍රියාත්මක කෙරුණේ. ව්‍යාපෘති සම්බන්ධයෙන් මේ වාර්තාව ධනුෂ්ක බණ්ඩාරගෙන්. අද උදෑසන ක්ලීන් ඇන්ඩ් ග්‍රීන් සිටි ව්‍යාපෘති ආරම්භ වුණා. සාර්ථක ලෙස දවස පුරාවටම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණා. මේ පසුබිමෙන් පෙනෙන්නේ අද උදෑසන කාලේ ඉඳලා ශ්‍රී ලංකා පොලිසියත් එක්ක ශ්‍රී ලංකා පොලිසියේ පරිසර ඒකකය අපිත් එක්ක සම්බන්ධ වුණා. ඒ වගේම තමයි පහන්වැට්ට සංවිධානය අපිත් එක්ක සම්බන්ධ වුණා. මේ සියලු දෙනා සංවිධාන වෙලා ඒකාබද්ධ වෙලා දවස පුරාවටම කටුනායක ප්‍රදේශයේ මේ ව්‍යාපෘතිය සාර්ථක ලෙස අපිට ක්‍රියාත්මක කරන්නට හැකියාව ලැබුණා. කටුනායක ඇවරියවත්ත ප්‍රදේශයට දිනකට කසල ටොන් 40ක් පමණ එකතු වෙනවා. ඒ 40,000ක් පමණ වන ස්ථිර පදිංචිකරුවන් මෙන්ම ගුවන් තොටුපළ හා ආයෝජන කලාපයට පැමිණෙන දහස් ගණනක් පිරිස බැහැර කරන කසල නගරේ තැන තැන ගොඩ ගැසී තිබීම හේතුවෙන්. ඒ අනුවයි පළමු ව්‍යාපෘතිය සඳහා ඇවරීවත්ත ප්‍රදේශය තෝරා ගැනුණේ. චාම් උත්සවයකින් අනතුරුව ප්‍රදේශය පිරිසිදු කිරීම ආරම්භ කෙරුණා. ත්‍රිවිධ හමුදාව සිවිල් ආරක්ෂක බලකාය කටුනායක සීදුව නගර සභාව මෙන්ම කටාන ප්‍රාදේශීය සභාවේ සහයද මේ සඳහා ලැබුණා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් මෙන්ම සිවිල් සංවිධාන රැසක සහය ඇතිව ප්‍රදේශයම පවිත්‍ර කෙරුණා. ඒ සඳහා විශාල පිරිසක් සහය දැක්වුවා. මෙම ව්‍යාපෘතිය බොහෝ දෙනා ඇගීමට ලක් කළා. මේ ස්ටෑන්ඩ් එකේ තිබුණා ගොඩාක් අඩුපාඩු. ඒ ඔක්කොම අද ගොඩාක් දිරුට සාර්ථක වුණා. ඇත්තටම මේ ඇවරියත්ත බස් පරියන්තේ මේ කරපු වැඩසටහන ITN එකට බොහොම ස්තුතිවන්ත වෙනවා. මිනිස්සු වශයෙන් අපේ රටේ අපිරිසුදුභාවයේ මිදිලා අපිරිසුදුභාවයේ රැකගෙන ලංකාව හොඳ පරිසර භූමියක් හදන්නට දායකත්වය ලබා දීමකට අපගේ ස්තුති පුද කරනවා ITN ආයතනයේ. ඇත්තට හොඳ ව්‍යාපෘතියක්, කාලෝචිතයි. සියලුම දෙනා එකතු වෙලා තමන්ගේ කාර්යභාරය හරියට කරා නම් සියලුම දෙනා උත්සාහ කරොත් මේ වැඩසටහන ලස්සන නගරයක් හදාගන්න පුළුවන්. ඉදිරියටත් අපි බලාපොරොත්තු වෙනවා මේ නගරය අඛණ්ඩව පවත්වා ගන්න උදව් කරන්න. කැලිකසල ඉවත් කිරීමෙන් අවසන් නොවි පරිසරය අලංකාර ලෙස පවත්වාගෙන යා මේ වැඩසටහන් ඉදිරියේදීද ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ගහකොළ වලින් පිරුණ සුන්දර පරිසරයක් ගොඩනැගීමද ක්ලීන් ඇන්ඩ් ග්‍රීන් සිටි ව්‍යාපෘතියේ තවත් පියවරක් ලෙස ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා රැස්වූ ජාතික ආර්ථික සභාවේදී ලෝක ආර්ථිකයේ වෙනස්වීම් හමුවේ ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග රැසක් සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් වූ බව එම සභාවේ මහලෙකම් මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා පවසනවා. මෙම හමුවට ව්‍යාපාරික ප්‍රජාව, විශ්වවිද්‍යාල විද්වතුන්, රාජ්‍ය හා පෞද්ගලික බැංකු, මහබැංකු අධිපතිවරයා ඇතුළු පිරිසක් එක්ව සිටි බව සමරකෝන් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා. පසුගිය අඟහරුවාදා රැස්වූ ආර්ථික සභාව ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳ විද්වතුන්ගේ අදහස් ලබා ගැනීම සිදු කළා. ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක සභාපතිවරුන් ඇතුළු නියෝජිතින්ද මීටෙක්ව සිටියා. එමෙන්ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය සහ සියලු ප්‍රධාන වාණිජ මණ්ඩලවල ප්‍රධානින්ද, මහබැංකුව ඇතුළු රාජ්‍ය බැංකු සහ පෞද්ගලික බැංකු නියෝජිතින්ද මෙම සාකච්ඡාවට එක් වුණා. ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සහ රුපියල අවප්‍රමාණය වීම වළක්වා ගැනීම පිළිබඳව එහිදී විශේෂ අවධානයක් යොමු වුණා.
මෙම සාකච්ඡාවේදී පෙන්වා දුන් කරුණු අනුව මෙවැනි විට රුපියල තාවකාලික ස්ථාවරයක් ලබා ඇති බව ජාතික ආර්ථික සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා සඳහන් කළා. ශ්‍රී ලංකා රුපියලේ ස්ථාවරත්වය දැනට තරමක් දුරට ලබාගෙන ඇති බව මහබැංකුව කිව්වා. නමුත් විශේෂයෙන්ම අපි දන්නවා ඇමරිකාවේ මහබැංකුව විසින් ඔවුන්ගේ පොලි අනුපාතිකයන් තවදුරටත් වැඩි කරන්න යනවා. මේ අවුරුද්දේ තව එකපාරක් කරන්න යනවා. ඒ පොලි අනුපාතික තවදුරටත් මේ වැඩිවීම නිසා ලංකාවේ රුපියල සම්බන්ධයෙන් සහ ඒ රුපියල ආශ්‍රිතව වෙන වෙනත් ප්‍රතිවිපාක තවදුරටත් අපිට ලැබෙන්නට පුළුවන්. දැනට ස්ථාවර මට්ටමක් පවත්වාගෙන යනවා කියන අදහස තමා බැංකුවේ තියෙන්නේ. අනාගතයේදී ණය ගැවීමට අපිට විදේශ විනිමය අවශ්‍ය වෙන නිසා දැනට තියෙන විදේශ විනිමය ආරක්ෂා කළ කිරීමේ වැදගත්කමත්, එසේ ආරක්ෂා කරගත්තේ නැත්නම් අනාගතයේදී අපිට ණය පියවන්න ණය ගවන්න ගියපුවාම විදේශ විනිමය ගැටලු දැනට වඩා උද්ගත වෙන්න පුළුවන් බවත් ජාතික ආර්ථික සභාවේදී මතුවන අදහස් වලින් පැහැදිලි වුණා. මෙහිදී ව්‍යාපාරික ප්‍රජාව සහ විද්‍යුතුන් කළ යෝජනා සම්බන්ධයෙන්ද මහාචාර්යවරයා කලුණු පැහැදිලි කළා. විශේෂයෙන්ම දේශීය නිෂ්පාදන පරිභෝජනය ප්‍රචලිත කරන්න කියලා ඉල්ලුවා. දීර්ඝකාලීනව ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා අපනයන ආදායම ඉහළ නැංගීම ඉතාමත් අවශ්‍යයි. ඒ සඳහා බැංකු අංශයත් පැහැදිලිවම ඔවුන්ට දිරිදී සහභාගී කරගන්න ඕනේ කියලා කතා කරා. ඒ වගේම විදේශ බැංකුවල තැන්පත් කර ඇති මුදල් ලංකාවට ගෙන ඒමට ක්‍රියාදාමයක් ඇතිකිරීම සුසුභා යෝජනාව වුණා. සංචාර කර්මාන්තය වැනි කර්මාන්ත තුළ දේශීය භාණ්ඩ ප්‍රවර්ධනය කිරීම එයත් හොඳ යෝජනාවක් බවට සාකච්ඡා වුණා. බඩුමිල ඉහළයාම සම්බන්ධයෙන් විපක්ෂයගෙන යන ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය බව අනාවරණය වී තිබෙනවා. කිරිපිටි, ගෑස්, පෙට්‍රල්, හාල්, පරිප්පු හා සීනි ආදී අත්‍යවශ්‍ය භාණ්ඩ රසක් 2015 වසරට පෙර තිබූ මිලට වඩා අඩුවෙන් ජනතාවට මිලදී ගැනීමේ හැකියාව පවතිනවා. 2014 වසරේදී රුපියල් 2650ක් තිබූ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක අද මිල රුපියල් 1733ක්. එවකට රුපියල් 165ක් තිබූ පෙට්‍රල් ලීටරය ආර්ථික අර්බුද හමුවේද රුපියල් 149ක මිලකට ලබා දීමට රජය කටයුතු කළා. තවද රුපියල් 240ක් තිබූ පරිප්පු කිලෝග්‍රෑමය රුපියල් 130ක මිලකට ලබා ගැනීමට ජනතාවට හැකියාව පවතිනවා. බඩු මිල වැඩි වී ඇතැයි කියමින් සටන්පාඩ නිර්මාණය කර ගැනීමට රාජපක්ෂවරුන් උත්සාහ කළද මේ අනුව එය මුළුමනින්ම අසාර්ථක උත්සාහයක්. 2006 වසරෙන් පසු රාජපක්ෂ රජය රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සතයකින් හෝ ඉහළ දැමීමට කටයුතු කර තිබුණේ නැහැ. නමුත් යහපාලන රජය බලයට පත්වීමත් සමග රුපියල් 10000කින් එම වැටුප් ඉහළ දැමීමට කටයුතු කළා. එපමණක් නොව එය ඔවුන්ගේ මූලික වැටුපටද එකතු කළා. ඒ අනුව රාජ්‍ය සේවකයන්ගේ වැටුපට සේවා අතිකාල විශ්‍රාම වැටුප් යනාදී සියල්ල ක්‍රමානුකූලව එකතු වනවා. ඒ අනුව රාජ්‍ය සේවකයන්ගේ වැටුප් 2015 වසරට සාපේක්ෂව 2020දී 107%කින් වැඩි වනු ඇති. වැටුප් විෂමතා ඉවත් කිරීමට වැටුප් කොමිසමක්ද පත් කිරීමට රජය කටයුතු කළා. සිය දේශපාලන වුවමනා වනමුදුන්පත් කර ගැනීම සඳහා බඩුමිල පිළිබඳ අසත්‍ය තොරතුරු ජනතාව අතර පැතිරවීමට විපක්ෂය කටයුතු කරන බවයි පෙනී යන්නේ. විපක්ෂය සඳහන් කරන තරම් ආර්ථික බිඳවැටීමක් රට තුළ නොමැති බව ජනතාව සහ වෙළඳ ප්‍රජාව සඳහන් කරනවා. යම් යම් අය දැඩි ආර්ථික අර්බුදයක් තියෙනවායි කියලා කියනවා තමයි. නමුත් ඉතින් අපිට නම් සාමාන්‍යයෙන් එහෙම දෙයක් දැනෙන්නේ නැහැ. මොකද අපි තමයි මධ්‍යම පාන්තිකය. අඩු ආදායම් ලාභී පව්. සුපර් මාකට් වල ගිහිල්ලා මලු පිරින්න බඩු අරන් යන අය ආර්ථිකය ගැන කතා කරන ඒ අයට ආර්ථිකය දැනෙන්නේ නැහැ. බඩු මිලක් අඩුයි. අපෝ වැඩි වෙන්නේ නැතුව ඒ විදිහම තියෙන්න ඕනේ. ඒක තමයි අපි කියන්නේ. ඇතරම මේ රටේ සංවර්ධනයක් වෙනවා. ඒ කියන්නේ මේක මේ මාධ්‍ය වලින් පෙන්වන එකේ අඩුවක් තමයි තියෙන්නේ. ඇතරම අපේ ගම්වලත් ඇතරම හොඳ සංවර්ධනයක් සිද්ධ වෙනවා. ඇතරම ඉතින් දැන් වාහන මිලදී ගැනීමුණත් වැඩි වෙලා තියෙනවනේ. කියන්නේ වාහන මිලදී ගන්න පුළුවන් තත්ත්වයක් රටේ තියෙනවා මිනිස්සුන්ට. දැන් පෞද්ගලික ආණ්ඩුවට වඩා මේ දැන් තියෙන මිල ගණන් අඩුයි ඇත්තෙනම. ගිය ආණ්ඩුවට සාපේක්ෂව බැලුවම තෙල් මිල ගොඩක් අඩු මට්ටමක යනවා. පෙට්‍රල් ගෑස් එහෙම ගිය ආණ්ඩුවට වැඩි අඩුයි. මගේ ආර්ථිකය හොඳයි. මම රජයේ සේවකයෙක්. රජයේ සේවකයන්ට පඩි වැඩි කරනවා. ඒකින්ද හොඳයි. රටක් ලෙස ඉදිරියට යාමට අවශ්‍ය නිෂ්පාදන ආර්ථිකය බිහි කිරීම සඳහා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මගින් කටයුතු කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුල මහතා පවසනවා. ඒ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී. අපේ රුපියල අව ප්‍රමාණ වෙලා තියෙනවා 109කින් පමණ මේ වන විට. අපේ අල්ලපු රට ඉන්දියාවේ මීට වඩා මේක බැරරුම්ව 112ක් විතර වෙලා තියෙනවා. ඉහළ දාගත්ත රටවල් හැටියට මේ ලෝක තත්ත්වෙට උනන් මූණ දෙන්න පුළුවන් වෙලා තියෙනවා වියට්නාම වගේ රටවල් වලට. අන්න එවැනි රටක් බවට පත් වෙන අපේ රට අවශ්‍ය වැඩපිළිවෙළක් තමයි යහපාලනය අද ආරම්භ කළා. මේ අවුරුදු තුන තුළ අපි ක්‍රියාත්මක කරගෙන අවිල්ල තියෙන්නේ. ඒකට ලොකු පිටුවහලක් දෙන එකක් තමයි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියන්නේ. අපි රටක් හැටියට ඉස්සරහට යන්න නම් අපේ නිෂ්පාදනය අපි වැඩි කරලා අපනයනය අපි වැඩි කරගන්න ඕනේ. මහින්ද රාජපක්ෂගේ අවුරුදු 10 තුළදී අපේ අපනයනය
ප්‍රදේශයේ නිෂ්පාදනයේ දායක වෙච්ච වෙලා තියෙන ප්‍රමාණය 11.5 දක්වා අඩු වෙලා තියෙනවා. අපි දැන් මේ වෙන විට 13 14 දක්වාගේ උඩට අරන් තියෙනවා. ඊට පස්සේ ශ්‍රී ලංකාවානේ වැඩසටහන වලින් අපි බලාපොරොත්තු වෙන්නේ නිෂ්පාදනයේ තවදුරටත් ඉස්සරහට ගෙනිහිල්ලා. ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයාට මනා දැනුමක් ඇති බවත් එම අභියෝග ජය ගන්නා ආකාරය පිළිබඳ අදාළ නිලධාරීන්ට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවත් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. දැන් අපේ නෑන ශේෂ්ත්‍රය නියෝජනය කරන අයට ඒ බදු සහන ලබා දීම, ඒ වගේම වෙනත් ප්‍රවේශ සකසා දීම පිළිබඳ ඒ අය අදහස් ප්‍රකාශ කරා. ආනයන ශේෂ්ත්‍රය ගැන කතා කරනකොට මහ බැංකුවෙන් කිව්වේ මුදල් අමාත්‍යාංශයෙන් ඒ අරන් තියෙන තීරණය හොඳයි. විදේශ සංචිතය අපි තවදුරට ශක්තිමත් කිරීමක් හැටියට සුභෝගී භාණ්ඩ මේ රටට ගෙන්වා ගැනීම පාලනය කළ යුතුයි. ඒක දැන් පාලනය කරන්න ප්‍රතිපත්තිමය තීරණයක් අරන් තියෙනවා. ඒ නිසා ඒ වැඩපිළිවෙල හරහත් විදේශ සංචිතයට එන බලපෑම් අවම කිරීමේ වැඩපිළිවෙලක් දැන් නිර්මාණය වෙලා තියෙනවා කියන එක පෙන්ලා දුන්නා. මේ වැඩපිළිවෙල මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා යෝජනා කළා දැන් අවුරුදු 2කටත් වැඩි කියන එක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. එතුමා ජාතික ආර්ථික සභාව පටන් ගන්නත් ඉස්සෙල්ලා නොයෙකුත් අවස්ථාවලදී කැබිනට් මණ්ඩලය දැනුවත් කළා තියෙනවා. ආර්ථික සභාව පීටෙව්වට පස්සේ ආර්ථික සභාවේ න්‍යායපත්‍රයට මේ පිළිබඳව ඒ අවශ්‍ය කාරණ ඇතුල් කළා. ඒ පිළිබඳව එතුමා සාකච්ඡා කරන්න කටයුතු කළා තියෙනවා. ඉතින් එතුමා ඉඳන් කිව්වේ මොකද්ද අපිට මෙහෙ තරංකාරීත්වයකින් අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් මොකද්ද කියන එක අපි තෝරගෙන ඒ දේශීය ව්‍යාපාරිකයන්ට අපි අතහිත දෙමු. දේශීය වශයෙන් ඒ භාණ්ඩ බෙදා හරින්න පමණක් නෙවෙයි අපනයන වෙළඳ පොළවල් පවා ලබා ගන්න අපි ඒ දේශීය ව්‍යාපාරිකයන්ට ඒ අවශ්‍ය සහන ඒ අතහිත ලබා දෙන්න ඕනේ කියන එක මම මුලින්දලම කිව්වා. එතුමා ඒ වගේම මේ රුපියලේ අව ප්‍රමාණය පිළිබඳ දිගෙන් දිගට එතුමා මහ බැංකුවේ අධිපති වරුන්ට කතා කරලා ඒක පාලනය කිරීමේ අවශ්‍යතාවය එතුමා පෙන්ලා දීලා තියෙනවා. උතුරු උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල සියලු ජනවර්ගවලට අයත් දරුවන්ගේ සංහිඳියාව විදහා දැක්වෙන ලෝක ළමා දින සැමරුම් වැඩසටහනක් පසුගියදා පැවැත්තුණා. ඒ AITN මාධ්‍ය ජාලය සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වයෙන්. හැදෙන රටක වැඩෙන ළමයි යන තේමාව යටතේ වැලියොය සම්පත්නුවර මහවැලි ක්‍රීඩාංගණයේ පැවති මෙම උත්සවයට පාසල් 42ක සිසුන් 2200ක් සහභාගී වුණා. උත්සවයට පැමිණි සියලු දරුවන් සඳහා වර්ණ 4කින් යුක්ත ටී-ෂර්ට් ලබා දුන්නේ මරීනා ෆුඩ්ස් පුද්ගලික සමාගමයි. චිත්‍ර තරඟයක් සහ සංහිඳියාව හා සහජීවනය ගොඩනැංවීම සඳහා වැඩසටහන් රැසක් මෙහිදී පැවැත්වුණා. උත්සවයට සහභාගී වූ සියලු පාසල් වෙත ශ්‍රී ලංකා රතුකුරුස සංගමය මගින් ප්‍රථමාධාර කට්ටලේ බැගින් බෙදා දුන්නා. තවත් ආයතන රැසක් වැඩසටහනට දායකත්වයේ දැක්වීම විශේෂත්වයක්. ඖෂධ නීතිගත සංස්ථාව, සොෆ්ලොජික් ආයතනය, නෙස්ලේ සමාගම, පෙන්ටියම් ආයතනය, වාසනා බේකර්ස්, බ්‍රෑන්ටෙල් යන ආයතන ඊට ඇතුළත්. අපි බොහොම ස්තුතිවන්ත වෙනවා AITN ආයතනයට මෙවැනි සත්කාරයක් කිරීම පිළිබඳව. නියඟයෙන් පීඩා විඳින ඉතාමත්ම අස්සන ළමයින් පිරිසකට තමයි මෙම පරිත්‍යාගය කරන්නේ. ඉතින් ඒකට සහභාගී වෙන්න ලැබීම අපි සමස්ත ලංකා බිහි කිරීමෙන්ගේ සංගමයේ වශයෙන් අපි ඉතාමත්ම සතුටු වෙනවා. වැලියොය ළමුන් සඳහා ඉදිරිපත් කළ වැඩසටහනට සමස්ත ලංකා වෘත්ති දෙසුන්ගේ සංගමයේ වශයෙන් අපට විශාල වශයෙන් දායකත්වයක් දැක්වීමට පුළුවන් වීම ගැන ගොඩක් අපි සන්තෝෂ වෙනවා. ඉදිරියේදීත් අපි AITN ආයතනය සමග එකතු වෙලා රටේ දුප්පත් දරුවන්ට හැම විටම සහයෝගයක් දක්වන්න අපි කැප වෙලා ඉන්නවා. මේ වේල කළා අපි මේ වගේ ළමයි වතුර නැතුව අවුරුදු 4කින් වැයලත් නැති තැනකට මේ වගේ පරිත්‍යාග කරන්න මට අවස්ථාවක් ලබා දීම ගැන ඇත්තටම මම AITN එකට ඉස්සෙල්ලාම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මම හිතනවා මේ වගේ අපි කවුරුත් එකතු වෙලා වැඩ කරුවා නම් මේ රටේ ඉන්න උගක් දුප්පත් ළමයින්ගෙන් බඩගින්න සතුට අපිට ඇති කරගන්න පුළුවන් කියලා. උත්සවයට සහභාගී වූ ගුරුවරුන් වෙනුවෙන් උපහාර උත්සවයක්ද පැවති අතර එහිදී විදුහල්පතිවරුන් හා ගුරුවරුන් 42 සහ කලාප කොට්ටාස අධ්‍යක්ෂවරුන් 8 දෙනෙකුට ත්‍යාග ප්‍රදානය කළා. ඒ ඔක්ටාන් මාකටිං සර්විස් පුද්ගලික සමාගමේ අනුග්‍රහයෙන්. ලබන 6 දින විහාර මහදේවී උද්‍යානයේ පැවැත්වෙන උත්සවයට සමගාමීව මෙම වැඩසටහන උදෑසන 8ට AITN TV සහ AITN FM ඔස්සේ නැරඹීමට හා ශ්‍රවණයට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. 19+ ජයග්‍රහී මාවතක් කරා අධ්‍යාපන වෘත්තීය මාර්ගෝපදේශන සහ වෙළඳ ප්‍රදර්ශනය කුලියාපිටිය මධ්‍ය මහාවිද්‍යාලයේදී ලබන ඉරිදාතෙක් පැවැත්වෙනවා.
19+ අධ්‍යාපනික වෘත්තීය පුහුණු සහ වෙළඳ ප්‍රදර්ශනයේ දෙවැනි දිනය අද දින පහක් පුරාවට කුලියාපිටිය මධ්‍ය මහාවිද්‍යාලය කේන්ද්‍ර කරගෙනමින් පවත්වන්නට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. මේ 19+ ප්‍රදර්ශනයේ සඳහා මාධ්‍ය අනුග්‍රහකත්වයේ සපයන්නේ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය. ප්‍රදර්ශන භූමියේ තිබෙන ස්වාධීන රූපවාහිනී මාධ්‍ය කුටිය තුළ පාසල් සිසු දරු දැරියන්ගේ හඬ පරීක්ෂණ, තිර පරීක්ෂණ පවත්වමින් ඔවුන්ට මාධ්‍ය ශ්‍රේෂ්ඨයට පිවිසීම සඳහා අවශ්‍ය මූලික අඩිතාලම සකස් කර දෙන්නට සූදානම්. දිනෙන් දින වෙනස් වන ශ්‍රම වෙළඳපොලේ නව ප්‍රවණතා සහ උසස් අධ්‍යාපන අවශ්‍යතා පිළිබඳ පාසල් සිසුන්, තරුණ තරුණියන් හා ප්‍රජාව දැනුවත් කිරීමේ අරමුණ ඇතිවයි මෙම වැඩසටහන සංවිධාන කෙරෙන්නේ. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතාගේ මඟ පෙන්වීම යටතේ එය ක්‍රියාත්මකයි. උසස් පෙළින් එළියට එන අපේ තරුණ පරපුරට මඟ පෙන්වීමක් හරියාකාරව සිද්ධ වුණේ නැහැ පහුගිය කාලේ. පාසල් අධ්‍යාපනය අවසන් කරලා කුමන මාර්ගයක් ඔවුන්ගේ අනාගත සුභසිද්ධිය වෙනින් තෝරගත යුතුද කියන අදහසක් නැති බව අපිට පේනවා සමහර අය. මේ බොහෝ දේවල් වලට විසඳුමක් වශයෙන් තමයි අපි 19+ වැඩසටහන ආරම්භ කරේ. තමන්ට හඳුනගන්න පුළුවන් තමන් යන මාර්ගය කුමක්ද කියලා. නව නිපෙයුම්, ඒ වගේම නව සොයා ගැනීම් පාසල් පද්ධතියෙන් කරන අයට දිරිගැන්වීමක් වශයෙන් මේ ප්‍රදර්ශනය සඳහා යොමු කරලා තියෙනවා. මේක රට වටේම ප්‍රධාන නගරවලට ගෙනියන්න මේ වැඩපිළිවෙල බලාපොරොත්තුයි. වැඩපිළිවෙල තමයි මේ ආරම්භ කරලා තියෙන්නේ. අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලට පෙනී සිටි සිසුන්ගෙන් කොටසක් අධ්‍යාපනික පාඨමාලා හෝ වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා යොමු වෙනවා. එහෙත් එම පාඨමාලාවල ප්‍රමිතිය පිළිබඳ සිසුන්ගෙන් බහුතරයකට නිසි අවබෝධයක් නොමැති බවයි පෙනී ගොස් ඇත්තේ. මෙම ප්‍රදර්ශනයේ සහ මාර්ගෝපදේශ ලබා දීමේ වැඩසටහනේ අරමුණ වන්නේ සිසුන්ට නිසි මඟ පෙන්වීමයි. නිසි පුහුණුවක් නොමැතිකමින් ශ්‍රම වෙළඳපොළ තුළ අඩුමුදලකට සිය හැකියාවන් අලෙවි කිරීමට තරුණ තරුණියන්ට සිදුවනවා. ඒ ඔස්සේ ආර්ථික හා සමාජ බලපෑම් ඇතිවීම නොවැලැක්විය හැකි. 19+ ජයග්‍රාහි මාවතක් කරා අධ්‍යාපනික වෘත්තීය මාර්ගෝපදේශ හා වෙළඳ ප්‍රදර්ශනය ජාතික මට්ටමේ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ අනුව ඉදිරියේදී දීප ව්‍යාප්ත වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනු ඇති. රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක් ප්‍රදර්ශනයට සම්බන්ධ වෙනවා. පාසල් ශිෂ්‍යයන් වශයෙන් අපට ලෝකේ දැකගන්න, ලෝකේ ජයගන්න මේ වගේ දෙවන්ත කර්තව්‍ය ක්‍රියාත්මක කරමින් අපේ ප්‍රදේශයටම ඇවිල්ලා දක්ෂතා ලෝකයට ගෙනියන්න දෙවන්ත අපට ශක්තියක් ලබා දෙන ITN මාධ්‍යාලයට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ගොඩක් හොඳ ප්‍රදර්ශනයක්, ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. අනාගතය ගැන ගොඩක් හොඳ අදහසක් ගන්න මේ ප්‍රදර්ශනයෙන් පුළුවන් වුණා. උසස් පෙළ පස්සේ මොන වගේ ශිෂ්‍යවට තමන් යන්න ඕනද කියන එක හිතා ගන්න පුළුවන්. මම හිතනවා ගොඩක් අපේ ළමයිට මේ ප්‍රදර්ශනේ ඉතාමත් වටිනවා කියලා හිතනවා. අද සිට තවත් දින හතරක් ඔබට විවෘතව පවතිනවා මේ ප්‍රදර්ශනය. අපි ආරාධනා කරන කුලියාපිටිය මධ්‍ය මහාවිද්‍යාලයට එන්න මේ 19+ අධ්‍යාපනික වෘත්තීය මාර්ගෝපදේශන වෙළඳ ප්‍රදර්ශනය සඳහා එක්වෙමින් ඔබේ තිබෙන හැකියාවට ඔබට වටිනාකමක් එකතු කරගන්නට අපි ආරාධනා කරනවා. ප්‍රවෘත්ති අංශ වෙනුවෙන් චතුර සමරකෝන් 19+ ප්‍රදර්ශන භූමියේ සිට. යන්තම් පලාව සතුස ගබඩාවෙන් රුපියල් 150,000 අධික භාණ්ඩ තොගයක් රැගෙන මුදල් ගෙවීම පැහැරහැරීම සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහි විභාග වන නටුව කුරුණෑගල මහාධිකරණයේදී අද ජලි විභාගයට ගැනුණා. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් ලබන 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ. දිවයිනේ ප්‍රථම වතාවට මදුරු කීට උගුලක් හඳුන්වා දීමට කොළඹ නගර සභාව කටයුතු කළා. රොටරි ජාත්‍යන්තර සංවිධානයේ මූලිකත්වයෙනුයි මදුරු කීට උගුල් භාවිත කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන්නේ. මදුරු කීට උගුල් භාවිතය පරීක්ෂණාත්මකව ආරම්භ කිරීමේ උත්සවය පැවැත්වුණේ නගරාධිපතිනි රොසි සේනානායක මහත්මියගේ සහ ජාත්‍යන්තර රොටරි සමාජයේ සභාපති බැරි රසින් මහතාගේ ප්‍රධානත්වයෙන් ජාත්‍යන්තර රොටරි සමාජිකයන් රැසක්ද ඊටෙක්ව සිටියා. පසුගිය වසරේ කොළඹ නගරින් පමණක් ඩෙංගු රෝගීන් 5,754 දෙනෙකු වාර්තා වුණා. ඉන් 12 දෙනෙකු මිය ගියා. අන්තර්මෝසම් වැසි වර්ධනය වීමත් සමග ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යා හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. ඒ අනුවයි ඩෙංගු මර්ධනය සඳහා නව ක්‍රම භාවිතයට මහනගර සභාව එළඹ තිබෙන්නේ. ඩෙංගු ගැහැණු මතුරුවන්ට බිත්තර දැමීම සඳහා ස්ථානයක් හඳුන්වා දී එම බිත්තරවලින් පිටවන කීටයන් උගුලට හසුකර ඔවුන්ට පරිණත මතුරුවන්සේ බාහිර පරිසරයට පිටව යාමට නොහැකි වනසේ ආවරණය කිරීම කීට උගුල් මගින් සිදු කරනවා. මෙහි නියම ව්‍යාපෘතිය සඳහා ග්‍රෑන්ඩ් පාසි නිව් බසාර් ප්‍රදේශයේ තෝරාගෙන තිබෙනවා. දැන් ක්‍රීඩා පිටියේ පුවතක්. හිටපු ක්‍රිකට් ක්‍රීඩක නුවන් සොයිසාගෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ දූෂණ මර්ධනයක කියන නිර්ධාරයෙන් ප්‍රශ්න කිරීමක් සිදු කර තිබෙනවා. ඒ කොළඹ අර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී. ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව තත්පර 180 විශේෂාංගය බලාපොරොත්තු වන්න. රාත්‍රී 10:00 යළිත් හමුවෙමු. ඔබට සුබ රාත්‍රියක්. ආයෙත් පෝලිම් යුගයක් එනුවතැයි හීනෙන් බයවී නන්දොඩවන පිරිසක් ඊයේ පෙරේදා සිට කරලියට පැමිණ තිබේ.
පිටරටින් ගෙනේන භාණ්ඩ සඳහා සීමා පැනවීමක් ආණ්ඩුව පැත්තෙන් යෝජනා කිරීම මේ හීනෙන් බයවීමට හේතු වී ඇත. 1977 කාලයේදී එවකට පැවති සමගි පෙරමුණු ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය වූයේ සංවෘත ආර්ථික ප්‍රතිපත්තියයි. පිටරටින් ගෙනෙනු ලබන දෑ වලක්වා මෙරටට අවශ්‍ය නිෂ්පාදන මෙරට දීම නිපදවා ගැනීම එකල තිබූ ලෝක හා මෙරට ආර්ථික ප්‍රවණතා අනුව තීරණය කර තිබිනි. නමුත් 1977 වන විට තවදුරටත් සංවෘත ආර්ථිකයකින් ජැපෙන්නට නොහැකි බව ඒ ආණ්ඩුව තේරුම් ගන්නා විට පෙරහැර ගොස් අවසන්ය. 1977 දී නව පාලනයක් බිහි විය. විවෘත ආර්ථිකය ක්‍රියාත්මක විය. පෝලිම් යුගය නැවතිනි. ඇතිතරම් බඩු භාණ්ඩ වෙළඳපොළට ආවේය. රට පිමි ගණනාවකින් ඉදිරියට ආවේ ලෝකය සමග ගැටගැසුණු විසල් ආර්ථිකයක් ලෙසිනි. විවෘත වෙළඳපොළ ආර්ථික ක්‍රමය අද මුළු ලොවම පිළිගන්නා ආර්ථික ක්‍රමය බවට පත්වෙමින් තිබේ. එහෙත් ඒ ආර්ථිකයද නිසි ලෙස රටක් විසින් කළමනාකරණය කර නොගත්තොත් රටේ ආර්ථිකය කඩාවැටීමට හේතු වනු ඇත. මහින්ද රාජපක්ෂ යුගයේදී සිදු වූයේ එයයි. රට අවසානයේ දැවැන්ත ණය උගුලක සිරවිය. රුපියල හා ඩොලරය අතර පරතරය පාලනය කර ගැනීමට රටේම ආර්ථිකය උකස් කිරීමට සිදුවිය. ඒ වගේම අධික ලෙස ලාභ ලබන වසුරු කුලයේ ව්‍යාපාරික පන්තියක්ද බිහිවිය. නිවැරදි බදු ප්‍රතිපත්තියක් නොතිබීම නිසා රාජ්‍ය ආදායම් හිඟවිය. සියල්ල අයාලේ ගියා විනා රාජපක්ෂලාට ඒවා නිවැරදි කරන්නට උවමනාවක් වූයේ නැත. තමන්ගේ බඩගෝස්තරයට මුල්තැන දීම රාජපක්ෂවරුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය විය. තවදුරටත් රට පවත්වාගෙන යාමට නොහැකි තැන නියමිත කාලයට පෙර ජනාධිපතිවරණයක් කැඳවා රටේ බලය කොල්ලකා ගැනීමට තක්කඩි උත්සාහයක්ද ගනු ලැබීය. නමුත් රටවැසියාගේ වාසනාවට රාජපක්ෂලා පරාජය විය. වර්තමානයේ ඩොලරය ශක්තිමත් වීම නිසා ලෝක ආර්ථිකයම ගැටලුවකට මුහුණ පා තිබේ. එහෙත් රුපියල අවපාතයට ලක්වීමෙන් රටේ ආර්ථිකයට වන හානිය වළක්වා ගැනීමට හැකිව තිබේ. ඒ සඳහා රජයගත් පියවර වූයේ ආනයනයන් සීමා කිරීමය. එය තාවකාලික පියවරකි. එමෙන්ම රජයේ අවධානය අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් යොමුව පවතී. ඩොලරයේ අගය ඉහළ යාම රටට අවාසියක් කරගන්නවා වෙනුවට රටට වාසිදායක තත්ත්වයක් කරා පෙරලා ගැනීමට කල්පනා කිරීම අද නිවැරදි ආර්ථික කළමනාකාරීත්වය ගැන සාක්ෂියකි. මේ නිසා පෝලිම් යුගයක් වෙනුවට පොහොසත් යුගයක් ගැන හීන මැවීම නම් දැන් කලාට කමක් නැත. දැනට මේ ඇති සෙස්ස පස්සට.